අයිබුවන් සුබ දවසක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දැනට ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ ආරමුණින් සහ ඒ වගේම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායමේ නව නායකයා තීරණය කිරීමේ ආරමුණින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් ප්‍රමුඛව රැස්වුණු බවට මේ වනවිට තොරතුරු වාර්තා වුණා. එම සාකච්ඡාවේදී ඉන්දියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවන වෙනස්කම් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා පිළිබඳව සාකච්ඡා කළ බවට වැඩිදුරටත් තොරතුරු සඳහන් වී තිබෙනවා. ඒ අනුවට දැනට ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතර සිටින දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ඒ වගේම බානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල් යන ක්‍රීඩකින් ඉන්දිය කණ්ඩායමට එරෙහිව මේ මාසේ 26 වනදා ආරම්භ වන 2020 තරගාවලියට අදාළ මූලික සංචිතය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ටීරින් කමිටු සභාපතිවරයා ලෙස වැඩ කටයුතු කරන උපුල් තරංග මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එකඟතාවයකට පැමිණි බවට මෙම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. ඒ වගේම දැනට අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස් සහ සදීර සමර වික්‍රමට විවේකයක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කරමින් තීරණය කළ බවට මෙම තොරතුරුවල වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. තවද වනිදු හසරංගගේ ඉල්ලා අස්වීමෙන් පසුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කිරීම ගැන මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ඒ සඳහා දිනේෂ් චන්දිමාල් සහ ඒ වගේම දැන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සිටින දක්ෂ ක්‍රීඩකයෙකුන චරිත් අසලංකගේ නම් යෝජනා වුණු බවට සඳහන් වී තිබෙනවා. මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතරින් දැන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ජාතික කණ්ඩායමේ උපනායකයා විදිහට වැඩ කටයුතු කරන චරිත් අසලංක ඉන්දිය කණ්ඩායමට එරෙහිව තරගාවලියේ පටන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා විදිහට යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ වන විට වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට එරෙහිව තරගාවලියේ පටන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායමේ නව නායකයා විදිරචාරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි. ඒ වගේම උපනායකයා විදිහට පැතුම් නිස්සංග කටයුතු කිරීමට නියමිත බවට තමයි මෙම පුවත්පතේ වැඩිදුරටත් තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් පිටේ යවත් කාලීන වන තොරතුරු සමගින් රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක අපි නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී වාසනාවන්ත දවසක්.